අපිට ඕන මේ රට ගොඩ ගන්න. මේ ඇමතිකන් මේ සහ තනතුරු නෙවෙයි. තනතුරුට වඩා වැදගත් වන්නේ මේ සිස්ටම් මේ කියන ක්‍රමවේදය සකස් කළා ඒ තුලින් රටට මේ අවස්ථාවේ මේ වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අපිට මුදල් ලබා ගැනීම අවශ්‍යයි. එහෙම නැත්නම් මේක අර්බුදයෙන් අර්බුදයට යනවා. මේ රට සංචාරකව ගෙන ගන්නට ඕන නම් සංචාරක ව්‍යාපාරයේ මුදල් ගෙන ගන්නට ඕන නම් විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන ගන්නට ඕන නම් ඔවුන් තුල මේ රජයේ පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි හිතනවා මේ ආකාරයේ වෙනසක් වුණොත් ඒ කියන විශ්වාසය ගොඩ නැගේ. මේ නිසා අපි ධනාත්මකව හිතන්නේ රට ගැන හිතන්නේ කලතුරු ගැන නෙවෙයි. ඒ නිසා මෙවැනි ක්‍රමවේදයක් අපි විශ්වාස කරනවා තුලින් අපිට මේ රට ගොඩ ගැනීමට පුළුවන් වෙයි කියලා විශේෂයෙන්ම අලුත් බැංකු අධිපතිතුමාගේ පත්වීම ගැන අපි තාමත් සතුටු වෙනවා. එතුමා කියලා තියෙනවා දේශපාලන බලපෑම කරන්න එපා කියලා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා එතුමා ඇතුලේ නිලධාරීන්ට කිසිදු දේශපාලන බලපෑමක් කරන්න එපා. එතුමාලා නිදහසේ මේ කාර්යය ඉටු කරගෙන යන්න ඉඩ දෙන්න. මොකද අපිට ඕන සමහර අය ඉන්නවනේ කාලකන්‍නි සන්තෝෂයක් ලබන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුදුසු නැහැ. ජූලි මාස සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරය ආපව නැවත පොඩ්ඩක් අඩු වෙලා ඊළඟට තමයි ආපව පටන් ගන්නේ. මේකත් සම්පූර්ණයෙන් කඩාගෙන. එතකොට මේ අරාජකත්වය ඇත්ත වශයෙන් පාරට බැහැලා මිනිස්සු උද්ඝෝෂණය කරන එක කෑ ගහන එක සාධාරණයි. හැබැයි මේක තුළ ඇතිලා තියෙන ප්‍රචණ්ඩත්වයත් අඛණ්ඩව උද්ඝෝෂණ ව්‍යාපාරය යාම තුලත් සම්පූර්ණයෙන් සමාජ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්නේ මේකට විසඳුමක් දෙන්න. මේකට විසඳුමක් දෙන්න ක්‍රියාත්මක වෙනකොට අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ මේ රටේ ජනතාව පාරට බැහැලා ඉල්ලන්නේ ඔබ කිව්වා වගේම එක ගෝටා ගෝ හෝම් කියන කාරණේ, දෙක රාජපක්ෂරුන් ගෙදර යා යුතුයි කියන කාරණේ, මේවා කොයි විදිහට කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මේකෙදී අපි එකයි කිව්වේ රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම රටේ ජනතාවගේ ඉල්ලීම. අපි එහෙම නැතුව කැබිනට් මණ්ඩලයක් හදලා හිටුුදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් නැවත අනිවාර්යෙන් මිනිස්සු බාරට බහින එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. එතකොට ආපහු නැවත රට අරාජකත්වයෙන් අරාජකත්වයට යamak තියෙන්නේ. මේ වැඩපිළිවෙල තුළ තමයි අපි කියන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා යම් කිසි කාලවකවානුවකට වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. බොවා Facebook වල තියෙන gossip නේ. අපි මෙහෙමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය Facebook වලයි එහෙයි මෙහෙයි කුණුගොඩවල් වල තියෙන gossip අනුව වැඩ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය තීන්දුව වගකිය යුතු ආකාරයකින් ගන්නවා. නෑ නෑ කාට ලැබෙනවද කියන ප්‍රශ්නයක් නෙවෙයි. කවුරු හරි මේක අරගෙන අන්තර්වාර පාලනයක් ඕන කෙනෙක් අරගෙන කරන්න කියන එක තමයි අපි කියන්නේ. අපි කියන්නේ අන්තර්වාර පාලනවලට අපි මේ අන්තර්වාර පාලනයක් කියන්නේ තනතුරු ගන්න නෙවෙයි. අපිට නැති වුණත් කමක් නෑ. කවුරු හරි අරගෙන මේ අන්තර්වාර පාලනය ගෙනියන්න.